ආයිබෝන් දවස නිමා වීමට පෙර දවසේ සිදු වූ සියලු පුවත් සවිස්තරාත්මකව ඔබට කියන්නට සූදානම් සියල්ලට ප්‍රථමයෙන් හරිදේ හරියටම කියන සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂණිට මේ ගෙදර ප්‍රථමයෙන් සිරස්තල අද සිට නොවැම්බර් මාස 15 වන දින මධ්‍යම රාත්‍රිය දක්වා කිසිදු පුද්ගලයෙකුට බස්නාහිර පළාතෙන් පිටතට සංචරණය තහනම් සියලු බස් රථ බස්නාහිරට ඇතුළු වීම සහ පිටවීමත් ලබන 15 වන දා දක්වා තහනම් මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාවත් 15,000 සීමාව ඉක්මවා යයි අද දිනේ කොවිඩ් මරණ 4ක් මෙරට කොරෝනා ආසාදිතින් 10,000කින් 28ක් මිය යාමේ අවධානමක් වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානී කියයි කුඩා ළමුන් සහ තරුණ ප්‍රජාව අතර වෛරසය ව්‍යාප්ත වීමේ අවධානම ඉහළට රජයේ වෛද්‍ය නිලධාරීන් පෙන්වා දෙයි කොවිඩ් ව්‍යාප්තියට බලපාන සෙසු සෞඛ්‍ය ගැටලු ජනපති විමසුමට බෝඩමන රෝගවලින් පෙළෙන්නන් රැක ගැනීමට විශේෂ අවධානය දිවයිනේ ඩිස්පෙන්සරි යලි ක්‍රියාත්මක කිරීමටත් පියවර දියවන්නා ඔයේ අනතුරක් එක් පුද්ගලයෙකු මරුට අධිවේගය ළඟා කළ අධිවේගයේ අනතුර රාත්‍රී පුවත් තුලින් ප්‍රථමයෙන් දේශීය පුවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබා දුන් උපදෙස් වලට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ලබන 15 වන දා දක්වා බස්නාහිර පළාතෙන් පිට පළාත් වලට සංචරණය සම්පූර්ණයෙන් තහනම් කළ බව යුද හමුදාපති ලුතුරෙන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා COVID-19 රෝගීන් වැඩි වශයෙන් මෙවන විට වාර්තා වන බස්නාහිර පළාතෙන් වෙනත් පළාත්වලට සංචරණය වීම නතර කිරීම සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ දැනුම් දුන්නා. ඒ COVID මර්ධන ජනාධිපති කාර්යසාධක බලකය රැස් වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් සිදු කළ එම ප්‍රකාශයට අනුව වහම ක්‍රියාත්මක වෙමින් COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් අද පස්වරුවේ නිවේදනය කළේ වහම ක්‍රියාත්මක කරන පරිදි අද සිට ලබන 15 වනදා එනම් ඉරිදා මධ්‍යම රාත්‍රිය දක්වා කිසිදු පුද්ගලයෙකුට බස්නාහිර පළාතෙන් පිටතට සංචරණය කිරීම තහනම් කිරීමට පියවරගත් බවයි මේ සමගම වහම ක්‍රියාත්මක වන පරිදි අද සිට බස්නාහිර පළාතට සියලුම බස් රථවලට ඇතුළු වීමට හෝ පිටවීමට අවසර ලබා නොදෙන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ බස්නාහිර පළාතෙන් දුම්රිය හරහා කිසිවෙකුට පිටවිය නොහැකි ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුවද දුම්රිය දහවනේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා එම නිවේදනයේ සඳහන් වන්නේ අද දින රාත්‍රී 10 සිට ලබන 15 වන දින දක්වා බස්නාහිර පළාත තුලට පැමිණීමට අවසර ලබා දී ඇති නමුත් බස්නාහිර පළාත් සීමාව තුලින් පිටවීමට අවසර ලබා දී නොමැති බැවින් දුම්රිය දහවනයන් වෙනස් කර ඇති බවයි බෙලියත්ත මහනුවර මහව පුත්තලම අවිසාවෙල්ල යන ගමන ආරම්භක දුම්රිය ස්ථාන තුලින් ගමන් ආරම්භ කරනු ලබන හා එම මාර්ගවල ගමන් කරන අනිකුත් දුම්රියන් හෙට දින පෙරවරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ වෙත ළඟා වීමට අවසර ලබා දී තිබෙනවා පස්වරුවේ ගමනාන්ත කරා ගමන් ගන්නා දුම්රියවල ගමන් කරනු ලබන මගින්ට බස්නාහිර පළාත් සීමාවන්වල පිහිටි අවසන් දුම්රිය ස්ථානවන අලුත්ගම අබේපුස්ස කොච්චි කඩේ අවිසාවෙල්ල දක්වා කොළඹ සිට ගමන් කිරීමට අවසර තිබෙනවා එින් ඔබට සෞඛ්‍ය හේතුන් මත බස්නාහිර පළාත තුල සිටින මගින් රැගෙන යනු නොලබන අතර දහවනේ වන දුම්රියන් තුල ඊළඟ දුම්රිය නැවතුම් පොලේ සිට ගොඩවන මගින්ට ගමනාන්තය දක්වා ගමන් කිරීමට හැකියාව පවතිනවා. අද දිනය තුල මෙරටින් කොවිඩ් මරණ 4ක් පිළිබඳව තොරතුරු වාර්තා වුණා. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ, කැලණිය, පානදුර සහ මාලිගාවත් යන ප්‍රදේශවල පදිංචි කරුවන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ සමගින් මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 45ක් ලෙස ඉහළ ගියා. මේ අතර මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 15,000 සීමාව ඉක්මවා යද්දී සම්පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 10,000 ඉක්මවා ගියා. අද දින කොවිඩ් මරණ 4ක් පිළිබඳ මෙරටින් තහවුරු වුණා. මෙලෙස ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් කොළඹ 11, කැලණිය, පානදුර සහ මාලිගාවත් යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් අවුරුදු 40, 45, 80 සහ 68 යන වයස්වල පසුවන්නන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව මෙවන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් මියගිය මුළු රෝගීන්ගේ සංඛ්‍යාව 45ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ප්‍රකාශ කළා.
අද පසුරු 6 පමණ වන විට මෙරටින් කොවිඩ් ආසාදිත පුද්ගලයන් 390 දෙනෙකු හඳුනා ගැනුණා. ඒත් සමග බ්‍රැන්ඩික් සහ පැලියකඩ කොවිඩ් පොකුර ආශ්‍රිත සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව සටහන් වූයේ 11542ක් ලෙසයි. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද පසුරු වන විට 15000 සීමාව ඉක්මවා ගියා. එම ගණන සටහන් වන්නේ 15024ක් ලෙසයි. කොරෝනා වෛරසය හේතුවෙන් අඩාල වී තිබූ ලිපි බෙදා හැරීමේ කටයුතු අද සිට ආරම්භ වුණා. කෙසේ වෙතත් පෙර පැවති තත්ත්වයෙන්ම ලිපි බෙදා හැරීමට නොහැකි වනු ඇති බවයි තැපැල්පති රංජිතාරි රත්න මහතා ප්‍රකාශ කළේ. කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ කටයුතුද මෙවන විට ක්‍රමෙන් යථාතත්වයට පත්වෙමින් ඇති බවයි තැපැල්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මෙතර විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුල කටයුතු අංශය මගින් සපයන ලේඛන සහතික කිරීමේ සේවා අද සිට යළි ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් සේවා ලබා ගැනීමට පැමිණීමට පෙර 01123812 යන අංකයට ඇමතුමක් ලබා දී වේලාවක් වෙන් කර ගන්නා ලෙසයි ජනතාවට දැනුම් දෙන්නේ. එලෙස වේලාවක් වෙන් කරගත හැකිද උදැසන 10 සිට පස්වරු 2 දක්වා පමණයි. කොරෝනා වෛරසය පැතිර යාම පාලනය කිරීම සඳහා තවදුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබඳව තීන්දුව තීරණ ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරී කාර්යසාධක සමාලෝචන කමිටුව අද දින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නියරජි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාකාරයේදී රැස් වුණා. කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ඩුබායි රැඳී සිටි ශ්‍රී ලාංකික ගුවන්මගින් පිරිසක් අද අලියම EK 669 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියා. ඩුබායි සිට ගුවන් මගින් 275 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණ ඇති අතර සිදු කළ PCR පරීක්ෂණයෙන් අනතුරුව ඔවුන් පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා. මෙතර පසුකීදා හයිටි රාජ්‍යයේ රාජකාරී සඳහා ගිය ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 76 දෙනෙක් අද අලියම දිවයිනට පැමිණියා. අදාළ නිලධාරීන් පිරිසද සිදු කළ PCR පරීක්ෂණයෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. ත්‍රිකුණාමලයේ මහරෝහලේ සේවය කළ සුළු සේවකයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. අදාළ පුත්කලයා වාලච්චන ප්‍රදේශයේ නිරෝධායනයට යොමු වී සිටියයි. කෙසේ නමුත් ත්‍රිකුණාමල මහරෝහලේ බලධාරීන් ඔහුට සේවයට වාර්තා කරන ලෙස දැන්වීමෙන් අනතුරුව ඔහු සේවයට වාර්තා කර ඇති අතර ඉන් අනතුරුව සිදු කළ PCR පරීක්ෂණයේදී ඔහු COVID-19 ආසාදිතයෙකු බවට තහවුරු වී තිබුණා. අදාළ සුළු සේවකයා නිරෝධායනය සඳහා යොමු වී සිටි කාලපරාසය තුළ ඔහුගේ සේවක වැටුප කප්පාදු කරන බවටද රෝහල් බලධාරීන් තමන් වෙත දැනුම් දී ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ. කොරෝනා වෛරසය ආසාදිනී වී මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලින්ගේ සංඛ්‍යාව අද 10000 සීමාව ඉක්මවා ගියා. ඒ තවත් පුද්ගලින් 646 දෙනෙකු අද දින පූර්ණ සුවය ලැබීමත් සමගයි. චීනයේ හුබේ පළාතේ වුහන් නගරයෙන් ආරම්භ වූ COVID-19 වෛරසය මෙවන විට ලොව රටවල් 223ක ව්‍යාප්ත වෙමින් පවතිනවා. COVID-19 වෛරසය හේතුවෙන් මෙවන විට ලොව පුරා පුද්ගලයන් 5.19 ලක්ෂයකට අධික පිරිසක් ආසාදිතයින් බවට පත් වී අවසන්. මෙවන විට ලොව වැඩිම COVID ආසාදිතයින් සංඛ්‍යාවක් සටහන් වන්නේ ඇමරිකාවෙන්. ගත වූ පැය 24 තුළ ඇමරිකාවෙන් ආසාදිතයින් ලක්ෂ 2ක් වාර්තා වී තිබෙනවා. එය මෙතෙක් එක් රටකින් එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවයි. එමෙන්ම ගත වූ පැය 24 එරටින් කොරෝනා මරණ 1535ක් වාර්තා වී තිබෙනවා. එසේම ඉන්දියාව, බ්‍රසීලය, රුසියාව යන රටවල් COVID-19 ආසාදනය වූ රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන දෙවන, තෙවන සහ සිවන ස්ථානයන්හි පසුවනවා. මෙරට කොවිඩ් රෝගීන් 10000ක් අතරින් පුද්ගලයන් 28 දෙනෙකු මිය යන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. ඒ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමේ. ඔක්තෝබර් මාසයේ මුලවන විට අපේ රටේ කොවිඩ් රෝගවල මරණ සංඛ්‍යාව ගත්තාම 10.38% ප්‍රමාණයක් තමයි තිබුණේ. වෙන විදිහකට කියනවා නම් සෑම කොවිඩ් රෝගීන් 10000කට 38 දෙනෙක් මිය යන අනුපාතයක් තමයි තිබුණේ. මේ වන විට ඒ මරණ අනුපාතය 0.28ක් වෙන්නේ. ඒ කියන්නේ සෑම අපි හඳුනා ගන්නා කොවිඩ් රෝගීන් 10000කට 28 දෙනෙක් මිය යනවා. කොවිඩ් 19 රෝගී මේ මරණ ප්‍රමාණය පහුගිය දවස්වල සංඛ්‍යාත්මකව වැඩිවීමක් අපි දැක්කා. දිනපතාම වගේ මරණ වාර්තා වුණා. ඒ වගේම මේ මරණ සමහරක් නිවසේදී සිදු වෙච්ච මරණ. ඒ වගේම බොහෝ දෙනෙක් නිදාගත රෝග වලින් පෙළෙන අය. ඒ නිසා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තීරණය කළා විද්වත් කමිටුවක් පත් කිරීමට, මේ මරණ පිළිබඳ සමාලෝචනයක් කිරීමට. සැලකිය යුතු ප්‍රමාණයක් ළමුන් සහ
තරුණ ප්‍රජාව මේ රෝගයට ගොදුරු වෙමින් තියෙනවා. ඒ වගේම ඒ අය අතර මරණ සංඛ්‍යාවත් ස්වභාවිකවම අර රෝගීන් ගාන වැඩි වීමත් එක්ක වැඩි වෙමින් තියෙනවා. ඒතකොට ඒක අපි ඉස්සරහදී අපි රටක් විදිහට අපිටත් මුහුණ දෙන්න විය හැකි තත්ත්වයක් අපි හරියට මේ මොහොතේදී අපේ වගකීම් ඉෂ්ට කරලේ නැත්තම්. ඒතකොට කොළඹ මහනගර සභාවේ සාම්පල් 400ක් අහඹු ලෙස ගත්තාම මේ අවදානම් කණ්ඩායම නෙමෙයි සාමාන්‍යයෙන් නිදහසේ සැරිසරන කණ්ඩායමෙන් ගත්තාම 19ක් පොසිටිව් වෙලා තියෙනවා. ඒතකොට ඒකෙන් අදහස් කරන්නේ දළ වශයෙන් 5% විතර ප්‍රමාණයක් කොළඹ මහනගර සභා සීමාව ඇතුළත ඇස්තමේන්තු ගත කරන්න පුළුවන් කොවිඩ් ආසාදිතයන් ඉන්නේ කියලා. ගෙවල් වලට වෙලා ඉන්න එපා අමාරු වෙනකම්. මොකද ඔබගේ ජීවිත රැක ගැනීම මේ වෙලාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට වගේම සෞඛ්‍ය පද්ධතියට තියෙන ප්‍රධාන වගකීමක්. ඒ වගකීම එයාට ඉෂ්ට කරන්න නම් ඔබ ඔබගේ පැත්තෙන් තියෙන පරක්කුව ප්‍රමාදයේ වළක්ව ගන්න ඕනේ. දැනට පරීක්ෂණ මට්ටමේ ඇති කොවිඩ් මර්ධන එන්නත 2021 වසරේ මැද භාගය වන විට ලොව රටවල් වෙත බෙදා හැරීම ආරම්භ කර හැකිවරු ඇති බවට විශ්වාස කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත වෛද්‍ය රාසියා පෙන්සේ මහත්මිය පවසනවා. Currently, around 200 candidate vaccines are. මේවන විට එන්නත් 200ක් පමණ විවිධ මට්ටම්වල අත්හදා බැලෙනවා. මේවයින් එන්නත් 47ක් පමණ පුද්ගලින් හරහා අත්හදා බැලීම් සිදු කර තියෙනවා. මේවයින් 10ක් පමණ අවසන් අධියරට පැමිණියා. 2020 ජූලි වන විට කෙරෙන ඇතැම් අත්හදා බැලීම්වල ප්‍රතිඵල වසර අවසානයේදී ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. සමහර ප්‍රතිඵල නොවැම්බර් වන විට ලැබෙයි. මේ කාල රාමුවට අනුව අපි බලාපොරොත්තු වෙනවා මෙම ඖෂධ මාත්‍රාව 2021 මැදභාගය වන විට රටවල් වලට ළඟාවීම ආරම්භයි කියලා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මාත්‍රා බිලියන 2ක් පමණ 2021 වසර අවසානයේ වන විට නිපද වේවි කියලා. ඖෂධ මාත්‍රා සීමා සහිත වුණොත් සෞඛ්‍ය සේවකීන් සහ වැඩිහිටි ප්‍රජාව වැනි පාර්ශවයන්ට ප්‍රමුඛතාවය හිමිවනවා. හැමෝටම වගකීමක් තියෙනවා තමන්වත් අන් අයවත් ආරක්ෂා කිරීමට නිවැරදි තීරීමක් සිදු කරන්නට. Right choice in protecting ourselves and others. මෙන්න අප වෙත දැන් ලැබුණු පුවතක්. COVID-19 නව රෝගීන් 317 දෙනෙකු වාර්තා වී ඇති බවට මෙවන විට තොරතුරු වාර්තා වනවා. COVID-19 වෛරසය වැළඳුණු නව රෝගීන් 17 දෙනෙකු පිළිබඳ නව රෝගීන් 317 දෙනෙකු පිළිබඳ තොරතුරු මෙවන විට අපට වාර්තා වනවා. ඒ අනුව අද පසුරුවේ වාර්තා වූ රෝගීන් 309 දෙනා සමගින් මෙවන විට අද දවස තුල වාර්තා වී ඇති COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 626ක්. समस्त आसादितेन संख्यावद ए अणुव 15341 दक्वा इहल गोस्ति बेनवा. COVID-19 වෛරස ව්‍යාප්තියට බලපාන සෙසු සෞඛ්‍ය ගැටලු පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විමසුමට අද ලක් වුණා. දෛනිකව පැවැත්වෙන කොවිඩ් මර්ධන කාර්යසාධක බලකාය අද දිනේද රැසුනේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී කොවිඩ් ව්‍යාප්තියට බලපාන සෙසු සෞඛ්‍ය ගැටලු පිළිබඳව ජනාධිපතිවරයා දැඩි අවධානය යොමු කරනු ලැබුවා. මෙහිදී කොවිඩ් ව්‍යාප්තියට බලපාන සෙසු සෞඛ්‍ය ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වුණා. බොනවන රෝගවලින් පෙළෙන්නන් රැක ගැනීමට විශේෂ අවධානය යොමු වූ අතර දිවිනේ සියලු ප්‍රදේශ ආශ්‍රිතව පිහිටා ඇති ඩිස්පෙන්සරි යළි සක්‍රිය කිරීමටත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. සෙසු රටවල මෙන්ම මෙරටින්ද වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාවෙන් 93%කට හේතුව බොනවන රෝග වැළඳුණු අයට වෛරසය ආසාදනය වීම බව වෛද්‍යවරුන් මෙහිදී පෙන්වා දුන්නා. හොදකලා ප්‍රදේශවලින් ඉවතට පැමිණීමට හෝ ඊට ඇතුළු වීමට හෝ කිසිවෙකුටත් ඉඩ නොතබන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නා. බන්ධනාගාර ආශ්‍රිත තත්ත්වය සහ ව්‍යාප්තිය වැළැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද මෙහිදී විමසුමට ලක් වුණා. මේක අවුරුදු ගානකට යන නිසා මම ග්‍රාමීය ලෙවල් එකේ ප්‍රයිමරි කෙයා ඒ කියන්නේ ඩිස්පෙන්සරි ලෙවල් එකේ මේ ඩොක්ටර්ස්ලා දාලා ඒ අඩුපාඩු එක හොයන්න ඕන හැම දිස්ත්‍රික්කෙම. ඒක වැදගත් ගලම්බු මියුනිසිපලිටි ඒරියා එකේ තියෙනා වගේ අනිත් පැතිවලට CDs වලට හොඳම ප්‍රතිකාරය ඒකනේ. පහළ මට්ටමේ ඉඳලම ඩිස්පෙන්සරි එකක් කිට්ටුව නැත්තම් ඔය ලොකු හොස්පිටල් එකකට යන්නේ අන්තිමම වුණා. COVID-19 ආසාදනය වී මේ යන පුද්ගලයන්ගේ මෘත ශරීර ආදාහනය කරන්නේද භූමදානය කරන්නේද යන පිළිබඳව සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමක් තුළ අදත් මහා සංඝරත්නය අන්‍යාගමික පූජකවරුන් ඇතුළු විවිධ පාර්ශ්වයන් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. කෙනෙක් මිය ගියාට පසුව ඒ මෘත දේහය ආදාහනය කරනවද භූමදානය කරනවද කියන කාර්යය අදාළ වන්නේ ඒ සෞඛ්‍ය බලධාරීන්ගේ නියමය අනුව තීරණ ගැනීම. බෞද්ධ
චාරිත්‍රවාරිත්‍රවත් ඉටු කරගන්න අවස්ථාවක් නැහැ. එසේ වුවත් අපි මේ නීතියට අවනතයි. මොකද මේ රටේ තියෙන තත්ත්වයත් එක්ක අපි දන්නවා මේ අවස්ථාවේ එවැනි චාරිත්‍ර ඉටු කරන්න පුළුවන් වෙලාවක් නොවේ. ආගම්වාදී, ජාතිවාදී උම්මන්තකයන්ගේ යම් යම් බලපෑම් වලට නතු වෙලා කටයුතු කරනවට වඩා රජයක් හැටියට මේ වෙලාවේ කළ යුතු වෙන්නේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි වඩාත් ආරක්ෂිත ක්‍රම අනුව කටයුතු සිද්ධ කිරීම කියන එකයි අපගේ මතය. මේ මොහොතේදී තීරණ තීන්දුව අදාළ බලධාරීන් විසින් ගත යුත්තේ ආගම පදනම් කරගෙන නෙවෙයි ජාතිය පදනම් කරගෙන නෙවෙයි දේශපාලන බලය පවත්වාගෙන යෑම පිළිබඳ බලාපොරොත්තුව පදනම් කරගෙන නෙවෙයි සමස්ත මානව වර්ගයාට යහපත වන්නේ කුමන ආකාරයෙන්ද කියන බව තමයි මේ වෙලාවේ හිතන්න ඕන මලසිරුරු ආදාහනය කරනවාද භූම දාන කරනවාද කියන අනවශ්‍ය සාකච්ඡාව තුලින් බලාපොරොත්තු වෙන්නේ සමහර විට මහජනතාවගේ අවධානය වෙනත් පැත්තකට යොමු කරන්නද කියන සැකයක් අපතුල පහළ වෙනවා ජාති ආගම් කුල බේද කියලා මේකට වෙනසක් නැහැ මේ ආගම් වල වත්පිළිවත් තියෙනවා නමුත් මේ කොවිඩ් 19 කියන වසංගතයට මේවා කිසිසේත්ම අදාළ කරගන්න බෑ මේවා කාටත් පොදුයි කතෝලික කිතුණු අයගේ පැත්තෙන් බැලුවාම සම්ප්‍රදායක් තියෙනවා සුද්ධෝ සභාවේ කතෝලික කිතුණු බැතිම නැති වුණාම දේවස්ථානෙට ගෙනලා දිව්‍ය ආග පුද කරලා වත් පිළිවෙත් සිදු කිරීම අපිට අහන්න පුළුවන්ද මේ එහෙම මිය ගිය කෙනෙක්ව දේවස්ථානෙට ගෙනෙන්නට කියලා අපිට ඉල්ලන්න බෑ අපි මේ නීතියට ගරු කරන්න ඕන ආදාහනයේද භූම දානයේ කියන එක නෙවෙයි වැදගත් අවශ්‍ය වන්නේ සියලු දෙනාමට එක නීතිය ලොකුම කතාබහට ලක් වෙලා තියෙන මාතෘකාව බවට පත් වෙලා තියෙනවා මේ කොවිඩ් මරණ සම්බන්ධයෙන් ආදාහනයේද භූම දානයේද ඒක ජනාධිපතිතුමා ඉතාම නිවැරදිව කියලා තියෙනවා පරිදි විශේෂඥයන් විසින් තීරණය කළ යුතුයි අපි කියනවා එතෙන්දී සෞඛ්‍ය විශේෂඥයන් විතරක් නෙමෙයි අනිකු ශ්‍රේෂ්ඨවල විශේෂඥයන්ද මේකට දායක කරගන්නවා මම හිතන්නේ ආණ්ඩුවේ කමිටුවක් පත් කරලා තියෙනවා ඒගොල්ලෝ ඒ කමිටුව ආර්ථාව නිකුත් කරනවා කියලා තියෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නීති රීති තියෙනවා ඒ නීති රීති හැම රටකටම බලපානවා ඒ වගේම හැම ආගමකම තමන්ගේ අනන්‍යතාවය තියෙනවා ඒ ඔක්කොම ගරු කරලා සුදුසු තීරණයක් ආණ්ඩුව ගනිවි කියලා අපි විශ්වාස කරනවා අද මාධ්‍ය බල වෙලා තියෙනවා මේ මරණ භූමි දානය කරන්න කියන බලලන්න අවසර දෙන ජාත්‍යන්තර නීති අනුවනේ ජාත්‍යන්තර නීති රීති දැම්මේ කොවිඩ් පළවෙනි රැල්ලේදී ලෝක සෞඛ්‍ය සංවිධානය මරණ ආදාහනය කරනවා නම් වඩා හොඳයි භූම දානය කරන්නත් අවස්ථාව තියෙනවා කියන්නේ මේ වෛරස් එක තව කෙනෙකුට ආසාදනය විය නොහැකි ආකාරයට කරන්න කියන කාරණා සාධක ප්‍රමාණයක් ලෝක සෞඛ්‍ය සංවිධානය දීලා තිබුණා මෙරට කොරෝනා දෙවන රැල්ල ව්‍යාප්ත වීමේ වගකීම සම්පූර්ණයෙන් රජය විසින් බාරගත යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා ඒ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ආණ්ඩුව මොනවා කිව්වත් කලින් අවස්ථාවේදී රෝගීන් හඳුනාගෙන ඒ හඳුනාගත් ප්‍රදේශ ආවරණය කරලා ඒ ප්‍රදේශ වෙනම ලොක්ඩවුන් තත්ත්වයකට පත් කරලා රෝගය පැතිර යාම වළක්වන්නට කටයුතු කරන්න හමුදාව ඒ වගේම සෞඛ්‍ය අංශ කටයුතු කරා ඒ නිසා තමයි මුල් අවස්ථාවේදී මේ රෝගය හඳුනා ගනිද්දී ඒ රෝගීන් නම් කළේ ගම්මාන හැටියට මේ දෙවෙනි ක්‍රියාවලියේදී ඒක සිද්ධ වෙන්නේ ආකාරයට නෙමෙයි ජනගත වීම අද ප්‍රදේශයකට සීමා වෙච්ච තත්ත්වය සම්පූර්ණ වෙනස් වෙලා ඒ වෙනුවට වෙළඳ පොලේදී මාළු මාකට් එකේදී රාජ්‍ය ආයතන දක්වා මේක පැතිරලා තියෙනවා ඒ නිසා දැන් ඇඳිරි නීති තත්ත්වය ආණ්ඩුව ඉවත් කරගෙන ආණ්ඩුවේ උපాయ මාර්ගයේ බවට පත් වෙලා තියෙන්නේ මේ රෝගයත් එක්ක ජනතාව ජීවත් වෙමින් වැඩ කරන රටාව නම් ඒ රටාව ඇතුලේ හැබැයි ජනතාව ඊටාම් බරපතල විදියට පීඩාවට ලක් වෙලා තියෙනවා එකක් රෝග බිය අනිත් එක ජීවත් වීමේ බිය මොකද අද ආදායම් මාර්ග නැති වෙලා තියෙන ජනතාවට රෝගයේ පැතිරෙයි කියන බයට ජනතාවට සමාජයට යන්න බැරි වෙලා තියෙනවා මොකද සමාජයේ කොතනද මේක තියෙන්නේ කියන එක පිළිබඳ ආණ්ඩුව නිශ්චිතභාවයක් කියන්නේ නැහැ ඉතිහාසයේ පළමු වරට අයවැයක් නොමැතිව රට ඉදිරියට ගෙන යන වත්මන් ආණ්ඩුව බංකොලොත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසනවා විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ මහතා මේ බව පැවසුවා කිසිම දවසක මේ රටේ අයවැයක් නැතුව රට වසරක් දුවලා නැහැ මේ රටේ ඉතිහාසයේ පළවෙනි වතාවට මේ ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා 20 වසරට අයවැයක් ඉදිරිපත් කරන්න මේක බරපතල ප්‍රශ්නයක් ආණ්ඩුවට කැබිනට් එකක් තිබුණා ආණ්ඩුවට බැරි වුණා ඔය අයවැයක් ඉදිරිපත් කරන්න මාර්ග සිතියමක් නැතුව ආර්ථික වැඩපිළිවෙලක් නැතුව අයාලේ දුවන එකේ ප්‍රතිඵලය අද මේ රටේ ජනතාවට හොඳටම ඇඟටම තේරෙනවා මේකේ වගකීම ආණ්ඩුවේ මේ ආණ්ඩුව බංකල මේක පැහැදිලි ආණ්ඩුව බංකලොත් වෙලා මේ රටේ මිනිස්සුත් බංකලොත් කරන්න බලනවා
අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපි දන්නා විශේෂයෙන්ම ඉන්දියාව ඒ වගේම බංග්ලාදේශය ඒ වගේම පිලිපීනය මේ වගේ රටවල් විශාල වශයෙන් තමන්ගේ ශ්‍රමිකයෝ වෙනත් රටවල් වලට මැද පෙරදිග ඇතුළු අනිත් රටවල් වලට යවලා තියෙනවා මේගොල්ලෝ දිගින් දිගටම ඒ රජයන් වකිම් බාර අරගෙන මෙයා ගෙන්න ගන්න කටයුතු කරුවා කියන එක අපි දැක්කා නමුත් අපේ රජයට ඒක කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ කොරෝනා ව්‍යාපාරයක් කරගත්ත මං හිතන්නේ ආණ්ඩුවේ ගජමිතුරු කල්ලි ඒ අවස්ථානුකූල ප්‍රකාශ කෙරුවා අපි නිරෝධන මධ්‍යස්ථාන වලට අපිට අයිති දේපල හෝටල් ඒ වගේ වෙනත් ස්ථාන අපි ලබා දෙනවා පරිත්‍යාගයක් කරන හැටි තමයි ඒ අවස්ථාවේදී ගොඩක් දැක්වේ ඉතින් මේ රටේ ජනතාවත් හිතුවා මේ වගේ පරිත්‍යාගශීලී කොටස් මේ රටේ ඉන්නේ අපේ රටට වාසනාවක් කියලා නමුත් අපි ඒ අවස්ථාන වල දැක්කා විශේෂයෙන්ම නිරෝධනයට ආපු අය පසුව තමයි දැනගත්තේ මේ හෝටල් ඇවිල්ලා නිකන් දීපුවා නෙමෙයි මේවට විශාල වශයෙන් මුදල් අය කෙරුවා ඒක මං හිතන්නේ ව්‍යාපාරයක බවට පත් කරගත්තා කියන එක අපි කවුරුත් දන්නවා මාධ්‍ය සම්දර්ශන දාලා මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කමක් නැහැ කියලා අපි මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න ඕනේ දීකවාපී පුදබිමෙහි පිහිටා ඇති චෛත්‍රාජන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද එක් වුණා. සොළොස්ම ස්ථානයට අයත් නැගෙනහිර පළාතේ පිහිටි වැදගත්කමින් සහ විශාලත්වයෙන් ප්‍රමුඛස්ථානය ගන්නා දීකවාපී පුදබිමේ ඇති ඓතිහාසික චෛත්‍රාජන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දින එක් වුණා. ප්‍රථමයෙන් ආගමික වතාවත් වල නිරත වූ අග්‍රාමාත්‍යවරයා ඉන් අනතුරුව පිරිත් සජ්ජායනා මැදේ චෛත්‍ය රාජනන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භය වෙනුවෙන් මුල්ගල් තබනු ලැබුවා. මෙම ඓතිහාසික අවස්ථාවේදී දීකවාපී රජමහා විහාරාධිපති අම්පාර මඩකලපුව දෙදිසාවේ උප ප්‍රධාන අධිකරණ සංගනායක ශාස්ත්‍රපති පූජ්‍ය මහෝය සෝබිතනා හිමියන් අනුශාසනාව පවත්වනු ලැබුවා. මෙම පූජා භූමිය අලංකාරවත් කිරීම සඳහා පැල් සිටුවීමේ ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මකයි. එය සමාරම්භ කරමින් අග්‍රාමාත්‍යවරයා නාපැලයක් රෝපණය කරනු ලැබුවා. දීගවාපී චෛත්‍ය චූඩාමාණික්‍ය කොත්වහන්සේ සහ විහාරගය නා උයන ආරණ්‍ය සේනාසනේ ප්‍රධාන සංගනායක පූජ්‍ය අඟුල්ගමුවේ අරියනන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි ධන පරිත්‍යාගයෙන් නිදි කරනු ලබනවා. මෙම අවස්ථාවට මහා සංඝරත්නය රජයේ අමාත්‍යවරුන් ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියා. මෙන්න අප වෙත දැන් ලැබුණු පුවතක්. මෙරටින් වාර්තා වන 46 වන කොවිඩ් මරණය පිළිබඳ තොරතුරු මේ වන විට වාර්තා වී තිබෙනවා. ඉමුල්කොඩ ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මහරගම අපේක්ෂාරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මියගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ වන විට සනාථ කර තිබෙනවා. මෙම රෝගියා මිය යාමෙන් පසු සිදු කරන ලද PCR පරීක්ෂණයකින් පසුව කොවිඩ් 19 ආසාදිතක වශයෙන් හඳුනාගෙන ඇති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. මරණයට හේතු වශයෙන් දැක්වෙන්නේ ලියුකේමියා රෝගී තත්ත්වයේ උත්සන්න වීම සහ ශ්වසන පද්ධතියේ ඇති වූ සංකූලතාවයක්. මෙම මරණය කොවිඩ් ආසාදනය හේතුවෙන් සිදු වූ මරණයක් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා තීරණය කර ඇති අතර ඒ අනුව මෙය ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 46 වන කොවිඩ් ආසාදිත රෝගී මරණය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ. ඒ අනුව අද දිනය තුළ මේ වන විට කොවිඩ් මරණ 5ක් මෙරටින් වාර්තා වී තිබෙනවා. දෙදහස් විස්ස විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීම සහ කාර්ක සභා අවස්ථා පිළිබඳ විවාදය හෙට ආරම්භ වීමට නියමිතයි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියල්ල මහතා සිදු කළ ඉල්ලීමකට අනුව ලබන 13 වන සිකුරාදා පාර්ලිමේන්තුව රැස්වීමටත් එදින විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තැබීමේ යෝජනාව විවාදයට ගැනීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට දිනේ 2020 විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීම සහ කාරක සභා අවස්ථාව පිළිබඳ විවාදය පමණක් පැවැත්වෙන අතර හෙට දිනේ දිවා භෝජනය සඳහා කාලය වෙන් කිරීමකින් තොරව 2020 විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පෙරවරු 10 සිට පසුරු 5 දක්වා පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. මේ අතර විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල්තැබීමේ යෝජනා පිළිබඳ විවාදය ලබන 13 වනදා පෙරවරු 10 සිට පසුරු 1 දක්වා පැවැත්වීමට නියමිතයි.
පාර්ලිමේන්තු අසල පිහිටි දියවන්නා ඔයේ ඔරුවක් සහ බෝට්ටුවක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඔරුවක් අනතුරකට ලක්වීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. දියවන්නා ඔයේ මසුන් මැරීමට ඔරුවක නැගී ගිය පුද්ගලින් දෙදෙනෙකු මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා. මෙම පුද්ගලින් දෙදෙනා පොල්දුව පාලම යටින් ආරක්ෂිත දැල ඉවත් කර පාර්ලිමේන්තු ආරක්ෂිත කලාපයට ඇතුළු වී තිබෙනවා. එම කලාපයේ ආරක්ෂාවේදී සිටි ආරක්ෂකංශ බෝට්ටුවක් මෙම ඔරුව දෙසට ළඟා වී ඇති අතර එෙහිදී අදාළ ආරක්ෂකංශ බෝට්ටුව මෙම ඔරුවේ ගැටි ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. අලුයම එකට පමණ සිදු වී ඇති මෙම අනතුරත් සමග ඔරුවේ පැමිණි දීවරින් දෙදෙනා දියවන්නා වෙත වැටී තිබෙනවා. මෙහිදී එක් අයෙකු දිවි බේරාගෙන ඇති අතර අනිත් පුද්ගලයාට ජීවිතේ බේරා ගැනීමට හැකි වුණේ නැහැ. එම පුද්ගලයා දියගිලි අතුරුදන් වූ අතර ඔහු සෙවීම සඳහා ආරක්ෂකංශ පැය ගණනාවක් පුරා මෙහෙයුම් දියත් කළා. දිවි බේරාගත් ඔරුවේ සිටි පුද්ගලයා චෝදනා කරන්නේ වේගින් පැමිණි බෝට්ටුව සිය ඔරුවේ ගැටීමට සලස්වා ඇති බවයි. මේ හේතුවෙන් එම අනතුර සිදු වූ බවටද ඔහු චෝදනා කර සිටිනවා. මියගොසත්තේ බුද්ගමුව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි දෙදරුපියෙක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන්. COVID-19 වෛරස් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා දිවාරය නොබල සිය සේවය මනාව ඉටුකරන පොලිස් නිලධාරීන් වෙනුවෙන් මුඛ ආවරණ පරිත්‍යාග කිරීම අද කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී සිදු කෙරුණා. ඒ ගංගාරාම විහාරාධිකාරී පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමින් වහන්සේගේ ඉල්ලීම මත අසේල වික්‍රමසිංහ පදනමේ අසේල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පරිදි අද දින අපි දේශබන්දු තෙන්නකෝන් මැතිතුමාට අද දින මේ මුඛ ආවරණ ලබා දීමට කටයුතු කරා. ඩුබයි සිට පැමිණි ගුවන්මගින් පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන යාමට පැමිණි බස් රථයක් ඊයේ පස්වරුවේ කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේදී අනතුරට ලක් වී තිබෙනවා. අනතුරට හේතුව බ්‍රියදුරට බස් රථය පාලනය කර ගැනීමට නොහැකි වීම බවයි වාර්තා වන්නේ. ඩුවරළිය දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිත ප්‍රදේශවලින් මේ වන විට COVID-19 වෛරසය ආසාදනය වූ බොහෝ පිරිසක් වාර්තා වී තිබියදීත් එළඹෙන දීපවාලි උත්සවයට භාණ්ඩ මිලදී ගැනීම සඳහා හැටන් නගරයට විශාල පිරිසක් පැමිණ තිබෙනවා. එම පොදත් සමගින් අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය මිනිමාවට පත්වනවා. අපි අලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති තුලින්. සුවදායි රාත්‍රියක් ඔබට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.